ඇයි මෙච්චර 22ක් මේ රටේ කී පාරක් මේ සංශෝධනේ කරාද? අහුවෙච්ච වෙලාවට සංශෝධනේ කරාට මේකද ජනතාව ඉල්ලන්නේ? මේක ජනතාවගේ උමනාවක්ද? අපි ව්‍යවස්ථාව තමයි අපේ රටේ නීතිය අපේ රටේ සියල්ලම ගැන තියෙන ගෞරවය ඒ සියල්ලම තියෙන්නේ මේ ව්‍යවස්ථාවේ. එවැනි ව්‍යවස්ථාවක් මට මතක් වෙනවා මගේ ජීවිතේ පසු කාලේ බලද්දී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාව. එතුමා එදා කිව්වා ලස්සනට කිව්වා මේකෙන් කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි කියලා. මං හිතන්නේ එතුමා අද ජීවත් වෙලා හිටියානම් එතුමාට පේයි අපේ රටේ නම් දැන් ඒකත් කරනවා. අපේ රටේ ගැහණුන්ට තියෙන තන දිහා බලද්දී ගැහණියකට දේ සැලකිල්ල තියෙන නැත්තම් වෙනත් කෙනෙකුටද කියලා හිතන තරමට ඒක බාල්දු කරලා. මට ලොකු ඉතිහාසයක් මේ ව්‍යවස්ථාවත් එක තියෙනවා. මම සත්භාවයෙන් සිංහල සිනමාවේ පා කියලා ජනතාවට වැඩ කරන්න ඕන කියලා ආව දේශපාලනේ. 2015 දී මම පාර්ලිමේන්තු මැතිවරණයට ආවේ දහසක් බලාපොරොත්තු තියාගෙන. මම දන්නවා මේ රටේ සියලු දෙනාම දන්නවා හැමෝටම මතක ඇති 2015 දී මම ආපු පාර්ලිමේන්තු ගමන වැලකුණේ කොහොමද කියලා. මේ දිත්තපුර වැසියා කියන කතාව අද මහා ආන්දෝලනයක් කළා මේ රටේ. දිත්තපුර වැසිභාවය තියන අයට පාර්ලිමේන්තුවට එන්න බෑ කිව් එක එක විදියකින් හරි. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවනේ you can't have the cake and eat it කියලා. මම තීරණය කරා මගේ දිත්තපුර වැසිභාවය අයින් කරගන්න. මම තීරණය කරා ඒ දිත්තපුර වැසිභාවය නැති කරගන්න. මම ඉල්ලගෙන මම බොහොම ඌමනාවෙන් මම මොකද කරේ මගේ පුරවැසිභාවය අයින් කරගත්තා. 22 වෙනි සංශෝධනයෙන් මේ පුරවැසිභාවය දිත්තපුරවැසිභාවය අයින් කරන්නට තියෙන වගන්තිය හින්දම මම 22ට කැමැත්තෙන් අත ඔසවන්න තීරණය කළා ඉවරයි. මං ඒ වගේ තීරණයක් ගත්තේ ඔබතුමාලාට මතක ඇතිනම් මම දැන් මේක කියනවා 20 වෙනි සංශෝධනය කරපු දවසේ මම මේ අපේ විපක්ෂයනු එම්මින් ඇව මේගොලු රෙදි ඇඳගෙනද මේ 20ට අත උස්සලා දැන් ඇවිල්ලා කෙඳිරි ගන්න කියලා. ඔව් මම රෙද්දක් ඇඳා. 20ට මං අත ඉස්සුවේ නෑ. මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එක කියවන්න. එදා මං පාර්ලිමේන්තුව ආවා. ඇවිල්ලා මං හැංගුණා ලයිබ්‍රරි එකේ. මට මතකයි අර මහින්දානන්ද ලුද්ගවගේ ඇමතිතුමාලා කට්ටිය මාව හොයනවා. මං හිතුවා මේකට නම් දෙන්නෙම නෑ. අත උස්සන්නෙම නෑ. ඊට පස්සේ මං හැංගිලා හිදලා මං අත හැබැයි මගෙන් පලියක් ගත්තා. ඒකට මට රිටර්න් එකක් හම්බුණා. ඒක තමයි දේශපාලනේ. හැබැයි මේ දේශපාලනේ අපි බය වෙන්නේ නැහැ. හරි තීරණේ ජනතාව වෙනුවෙන් ගන්න ඕනම වෙලාවක මම ඒක ගන්නවා. ඒක ගන්න එක ගන්නවා. කාටවත් බයක් නැහැ. මට මේ තීරණේ ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. දැන් මේ ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා එයට පුළුවන් එයාගේ පුරවැසිභාවය අයින් කරගන්න. මොකද්ද ඕක? රටට ආදරේ නම්, රටේ ජනතාවට ආදරේ නම්, ඔය එහෙම මේ රටවල් වල පුරවැසිභාවය තියාගෙන ඕක කරන්න බෑ කියලා දැනගන්න ඕන. ඇයි ගේවා? ඇයි ඒක දැනගෙන ඒකට ඒක කරන්න බැරි ඇයි? ඇයි ගේවා? ඇයි සුරේන් රාඝවන් මෙතුමා අයින් කරගත්තා? ගීතා කුමාර මම නිකන් අයින් කර ගැනීමක් නෙවෙයිනේ. මම ස්විට්සර්ලන්ඩ් වල රස්සාවකට ගිහිල්ලා මොකක් හරි ජොබ් එකක් කරන ගමන් ඇප්ලිකේෂන් දාලා ගත් එකක් නෙවෙයි. මම කසාද බෙදලා මගේ මිනිහා එහෙ මගේ දරුවා එහෙ ඒ සේරම අතහැරලා මට පුළුවන් නම් මේ මට සෑහෙන ධනෙකුත් තිබ්බයි. ඔය දාලා එන්න බැරි අය වගේ නෙවෙයි මම. ඒ සේරටම ගැහුවා පයින් ඔක්කොම අතහැරියා. ජනතාව වෙනුවෙන් අද මේ පාර්ලිමේන්තු වෙනක මට හරි නම්බුවක්. ගැහණියක් හැටියට මවක් හැටියට මං ආඩම්බර වෙනවා. මට පුළුවන් වුණානේ මේ වගේ තීරණයක් ගන්න කියලා. ඒව තමයි නියම තීරණ ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ. එහෙම නැතුව මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අරින් ගුණ්ඩු දාන්න මේන් ගුණ්ඩු දාන්න අරක කරන්න මේක කරලා රටම කලම්බලා මේ හදිස්සියක් වගේ දඩිබිරි ගාලා ගෙනල්ලා මේ වගේ මොකද්ද මේ? හැබැයි කවුරු කිව්වත් මට බෑ කේජු කෑල්ලක් වෙන්න. ඒක නිසා මම තීරණය කරා 22 වෙනි සංශෝධනය කරන මේ අවස්ථාව ඓතිහාසික විය යුතුයි අපේ රටේ. මේ පාර හැංගෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ, ඇබ්සන් වෙන්නේ නැහැ. කෙනෙක්ම ඇවිල්ලා ඔව් අත උස්සනවා. මොනවා වුණත් අපි ඉන්නවා ඔබ සියලු දෙනා සමග කියලා.